ඔබ දන්නවා කරදහයියා කියලා කියන්නේ පාංශු පෝෂක රඳවා තබාගත හැකි පාංශු උෂ්ණත්වයේ රකින පාංශු ජලයේ රඳවා තබාගත හැකි පාංශු සත්කාරයක් බව. ඉතින් විවකාවේදී පාංශු පෝෂකත්වයේ වැඩි දියුණු කිරීමට කරදහයියා නිෂ්පාදනයේදී නයිට්‍රජන් පොහොර වලින් එය බලගන්වන අපූරු ක්‍රමයක් බතලගොඩ විපරේෂණ ආයතනය පෙන්වා දෙනවා. වී නිෂ්පාදනයේ අත්‍යවශ්‍ය අංගයක් තමයි කාබනික පොහොර කාබනික ද්‍රව්‍ය පසට එකතු කිරීම. එතකොට මේ කාබනික ද්‍රව්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රධානම තැනක් ගන්න එක දෙයක් තමයි මේ කර 10යි එහෙනම් කර 10යි කියන එක. එතකොට කර 10යි විදිහටම හදාගන්න එක ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. මොකද කර 10යි පිලිස්සලා අවසන් වුණොත් අපිට හම්බ වෙන්නේ 10යි කුඩු අළු විදිහට. මේ අළු කාබනික ද්‍රව්‍යයක් විදිහට ශේෂ්ත්‍රයේ කිසිම විදිහට පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ. මොකද කර 10යි වලින් එහෙම නැත්නම් ඒ භාගයට පිලිස්සුණු 10යි අඟුරු වලින් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය මේකෙන් හම්බ වෙන්නේ නැහැ. ඒක හින්දා මේ කුන්තාන් එකක් භාවිතා කරලා අපි අර කර 10යි හදන්න තිබිච්ච අපේ තාක්ෂණය තමයි පාවිච්චි කරන්න හදන්නේ. අපි දැන් මේ කර 10යි හදන්න. එතකොට ඒකෙදී අපිට වැදගත්ම දෙයක් තමයි මේ කර 10යි පිලිස්සෙන ස්වභාවයට ගිහින්, ඒ කියන්නේ සම්පූර්ණ පිලිස්සෙන ස්වභාවයට නොගිහින් අර්ධ වශයෙන් පිලිස්සුණු ස්වභාවයේ පවත්වා ගැනීම. ඒ සඳහා අපි මෙන්න මේ සාමාන්‍යයෙන් භාවිතා කරන කුන්තාන් එකට අපි මෙන්න මේ වගේ බටයක් යොදලා තියෙනවා. මේ බටෙන් කරන්නේ අර දැල් වෙන අවස්ථාවේදී ඒකට අවශ්‍ය වාතය මෙතනින් උරා ගන්න එක. මොකද අපිට මේ සිදුරු වලින් උරා ගන්න වාතය ප්‍රමාණවත් නොවන නිසා මේ බටෙන් තමයි මේ වාතය උරා ගන්න අපි සලස්සලා තියෙන්නේ. මේ විදිහට දහණය කරපුවාම හොඳට දහණය වෙන්න ඇතුලේ මේක ඇතුලේ තියෙන ගින්දර ටික ඇවිලෙනවා. හැදෙන කර 10යි යවල 10යි පිලිස්සලා හැදෙන කර 10යි භාගයට පිලිස්සුණු 10යි විදිහට අපිට ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා. මේ කර 10යි සෑදීමේ ක්‍රියාවලිය අපි මේ අවස්ථාවේදී ප්‍රයෝජනට ගන්න හදනවා. කර 10යි විදිහට ශේෂ්ත්‍රයට යොදන එක නෙමෙයි, කර 10යි වල අඩංගු වෙලා තියෙන අනිකුත් වාසිදායක තත්වයන් ශේෂ්ත්‍රයේ පෝෂක ලබා දීමේ ක්‍රියාවලිය විදිහට පාවිච්චි කරන්න. මොකද මේ අපි වර්තමාන තත්ත්වය යටතේදී වැඩි අවධානයක් යොමු කරලා තියෙන කාබනික වගාවක් කරගෙන යන්න. කාබනික වගාවකදී ලබා දෙන පෝෂක අපිට ලබා දෙන්නේ කාබනික ද්‍රව්‍ය වලින්. කාබනික ද්‍රව්‍ය වලින් මේ පෝෂක ලබා දෙනකොට අපිට පුළුවන් ද කර 10යි මාර්ගයෙන් මේ පෝෂක ලබා දෙන්න කියලා. ඒතර කර 10යි මාර්ගයෙන් අපිට පොස්ෆරස් ලබා දෙන්න පුළුවන් හැකියාව අඩුයි. නමුත් පොටෑසියම් ලබා දීමේ හැකියාවක් තියෙනවා. නයිට්‍රජන් ලබා දීමේ හැකියාවක් අපි තාම හොයාගෙන තිබුණේ නැහැ. එතකොට අපි විශ්වාස කළා අපිට පුළුවන්කමක් තියෙනවද කර 10යි යන භාගයට පිලිස්සුණු 10යි වල තියෙන ඒ අවකාශය ඇතුළට මේ නයිට්‍රජන් සංයෝග ලබා දීලා ඒ නයිට්‍රජන් අපිට ශේෂ්ත්‍රයට ලබා දෙන්න. මොකද ශේෂ්ත්‍රයේ නයිට්‍රජන් අවශ්‍යතාවයේ තියෙන්නේ මතු මූලික පොහොරක් විදිහට නෙමෙයි, මතු පිට පොහොරක් විදිහට. එතකොට මේ මතු පිට පොහොරක් විදිහට නයිට්‍රජන් වල තියෙන අවශ්‍යතාවය කර 10යි වල තියෙන ඒ භෞතික ගුණ වල තියෙන භෞතික ගුණ ප්‍රයෝගී කරගෙන අපිට පුළුවන් ද ඒක නයිට්‍රජන් සංයෝග ලබා දීමේ ද්‍රව්‍යයක් විදිහට ක්‍රියාත්මක කරන්න. එතකොට එහිදී අපි දැනගත්තා අපිට පුළුවන්කම තියෙනවා කර 10යි වල තියෙන ඒ කුඩා සිදුරු ඇතුළට නයිට්‍රජන් අඩංගු ඕනෑම සංයෝගයක් ද්‍රාවණයක් විදිහට හදලා මේ ද්‍රාවණය මේ කර 10යි වලට ලබා දුන්නට පස්සේ ඒක මේ කර 10යි ඇතුලේ රැඳිලා තියෙනවා. ඊට පස්සේ කර 10යි පාවිච්චි කරනකොට අර නයිට්‍රජන් සංයෝගයත් ඒ විදිහටම ශේෂ්ත්‍රයට ලැබෙනවා. සාමාන්‍යයෙන් කර 10යි නිවා ගන්න පාවිච්චි කරන්නේ අපි වතුර 10යි ටික පස්සට ඇදලා අපි ඒකට වතුර ඉහලා තමයි සාමාන්‍යයෙන් ගොවි මහතුරු මේ කර 10යි එක නිවා ගන්නේ.
ඒුණාට අපි මෙතනදි කරන්නේ අපි කරදහය නිවාගන්න පාවිච්චි කරන්නේ අපි මේ නයිට්‍රජන් වලින් පොහොසත් කරපු ද්‍රාවණය. ඉතින් අපි 10 කිලෝ 30ක් මේ ක්‍රමයට කරදහය කරොත් අපට කරදහය කිලෝ 10ක් ලැබෙනවා. එතකොට මේ හදාගත්තු කරදහය කිලෝ 10ට අපි මේ ද්‍රාවණය ලීටර් 20ක් එකතු කරලා මේ ද්‍රාවණ මේ කරදහය එක අපි නයිට්‍රජන් වලින් පොහොසත් කරනවා. එතකොට අපිට මෙතනදී නයිට්‍රජන් වලින් පොහොසත් කරන්න ඕනෑම නයිට්‍රජන් අඩංගු සංයෝගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක ජලයේ දිය කරලා. ඉතින් මම මෙතන පාවිච්චි කරලා තියෙනවා යූරියා. ඒ වගේම පොටෑසියම් නයිට්‍රේට් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපිට පුළුවන් ගව මුත්‍රා උනත් මේ වැඩේට පාවිච්චි කරන්න. ඉතින් එතකොට මෙතනදී අපි කරපු පරීක්ෂණ වලින් අපි හොයාගත්ත මේ පෝසත් කරපු කරදහය වල නයිට්‍රජන් ප්‍රතිශතය 100ට 8 10 වගේ දක්වා වැඩි කරගන්න අපිට පුළුවන් වෙනවා. නයිට්‍රජන් වලින් අපි මේ දියරේ පෝසත් කරනවා. ඒ සඳහා අපිට යූරියා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපිට මේ කාලේ රසායනික පොහොර පාවිච්චි කරන්න බැරි නිසා අපි මේ වැඩේට ගව මුත්‍රා තමයි පාවිච්චි කරන්නේ. මොකද ගව මුත්‍රා වල 100ට 5ක් 6ක් වගේ ප්‍රතිශතයක් යනකම් නයිට්‍රජන් තියෙනවා. ඉතින් අපි මේ ගව මුත්‍රා වලින් මේ කරදහය පෝසත් කරපුවාම අපිට නයිට්‍රජන් ප්‍රතිශතයේ 102ක් 3ක් වගේ ඉහළ ප්‍රතිශතයකට යනවා බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම මේ ඕනෑම නයිට්‍රජන් අඩංගු වෙනත් දියර පොහොරක් මේ වැඩේට පාවිච්චි කරන්න පුළුවන් බොහොම පහසුයි. ඊට පස්සේ මම කරන්නේ මේ නයිට්‍රජන් ද්‍රාවණය මේ විදිහට දා ගන්නවා. තැටියට අරන් තියෙන්නේ අර පුච්චපු කරදහය ටික. ඒ කියන්නේ මේකට අපි වතුර ගහන්න නැතුව නිමල තමයි මේ තැනට අරන් තියෙන්නේ. මේ කරදහය වලට ඉතා විශාල අවශෝෂණය කිරීමේ හැකියාවක් තියෙන නිසා මේ අපි දාන ජලයේ මුළු ප්‍රමාණයම මේ කරදහය මගින් උරා ගන්නවා. මෙම ක්‍රමයේදී විවගාවේ නයිට්‍රජන් පොහොර ඌනතාවය වළක්වා අවම නයිට්‍රජන් පොහොර ප්‍රමාණයක් යොදාගෙන සාර්ථක වගාවක් කළ හැකි බව පෙන්වා දෙනවා. අපි මෙතන කරලා තියෙන්නේ අර කලින් කරපු 10 අඟුරු ප්‍රතිකාර ක්‍රමය ශේෂ්ත්‍රයට අත්හදා බලලා තියෙනවා. මෙතන අපි කිසිම පොහොරක් නොදා කරනපු ශේෂ්ත්‍රයක් මේ තියෙන්නේ. ඒ කියන්නේ කාබනික ද්‍රව්‍ය මුකුත්ම නැතුව. එතන අපි ඒ 10 අඟුරු ප්‍රතිකාර කරන ලද පොහොර එක තමයි යොදාගෙන තියෙන්නේ. එහා පැත්තේ තියෙන්නේ කාබනික පොහොර විතරක් භාවිත කරලා යොදාගෙන තියෙන ශේෂ්ත්‍රයක්. 10 අඟුරු යොදාගෙන කරලා තියෙන පොහොර එක අපි කරලා තියෙන්නේ සති දෙකේදී 4-6 10 අඟුරු ප්‍රතිකාර කරන ලද පොහොර එක යොදාගෙන තියෙනවා. හෙක්ටයාරයකට කිලෝ 200 බැගිනුත් සති 4 හෙක්ටයාරයකට කිලෝ 200කුත් සති 6 හෙක්ටයාරයකට කිලෝ 200 බැගිනුත් යොදලා තියෙනවා. ඒක සාමාන්‍ය මතුපිට පොහොරක් විදිහට තමයි යොදාගෙන තියෙන්නේ. අපිට දකින්න පුළුවන් කිසිම පොහොර භාවිත නොකර එකට වඩා 10 අඟුරු යොදාගෙන කරලා තියෙන ශේෂ්ත්‍රයේ කොළපැහැ ගතිය වැඩි එකක්. ඒ වගේම අර කාබනික පොහොර යොදාගෙන කරලා තියෙන ශේෂ්ත්‍රයේ ඩට වඩා මේ 10 අඟුරු යොදාගෙන කරපු ශේෂ්ත්‍රය කොළපැහැෙන් දකින්න ලැබෙනවා. ඒ වගේම ගහේ සාරවත් භාවයක් පේනවා තමයි. රජ ප්‍රතිපත්තියක් අරගෙන තියෙනවා කාබනික විදියට වගා කටයුතු වලට යන්න ඕන කියලා, විශේෂයෙන් වී වගාවත් කාබනික විදියට කරන්න ඕන කියලා. එතකොට මේ සම්බන්ධ තාක්ෂණයෙන් ඇත්තටම විපර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ දිගින් දිගටම ජනනය කෙරුවා. නමුත් රජ ක්ෂණිකව රට පුරාම කාබනික කරන්න ඕන කියලා ගත්ත තීරණයත් එක්ක මේ තාක්ෂණයෙන් ඉතා ඉක්මනින් මහජනතාවට නැත්තම් ගොවි ජනතාවට ලබා දීමේ අවශ්‍යතාවය පැන නැගුණා. ඒකේ ප්‍රධාන අරමුණක් තමයි රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර වර්ග භාවිතයේදී. නමුත් එතනදී අපිට ගැටලුවක් තිබුණා කාබනික පොහොරවල තියෙන නයිට්‍රජන් ප්‍රමාණය අඩු නිසා. අපේ සිරිසේන මහත්මයාත් මුල් රත්නායක මැනවියත් එකතු කරන ලද මේ පරිශ්‍රයේදී සාර්ථක ප්‍රතිඵල දැන්ට හම්බෙලා තිනවා. කාබනික විදිහට අපිට නයිට්‍රජන් පෝෂකතාව වැඩි කරලා භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේදයක් එතුමන්ලා එළිදක්වලා තිනවා, එළිදක්වන්න කටයුතු කරලා තිනවා. මේක ඉතා යෝග්‍ය දෙයක් මේ අවස්ථාවේදී. එමෙන්ම මේ කාබනික විතන ඉස්සරහට එදීමේදීත් එමෙන්ම නිරන්තරයෙන් මේ භාවිතයටත් සුසු ක්‍රමවේදයක් එනවා කියලා තමයි මගේ විශ්වාසය. ශ්‍රේෂ්ඨ අත්දැක බැලීම් සාර්ථක ප්‍රතිඵල පෙන්වා දෙනවා නම් ගොවි මහත්වරුනි, ඉදිරි කන්නේදී ඔබට වී වගාවේදී මෙම ක්‍රමය යොදාගෙන එහි ප්‍රතිඵල අත්විඳිය හැකි. මේ කිසිම පෝෂකයක් අඩංගු නොකර අවම වශයෙන් කරදායිය හෝ එකතු නොකරපු පෝච්චිය. මේකේ ගහ උසෙන් අඩු වෙලා තියෙනවා, පහ වෙලා තියෙනවා, පඳුරු දාලා තියෙන අඩුවේ. ඊට පස්සේ මේ තියෙන්නේ කර 10ය විතරක් පාවිච්චි කරපු එක. කර 10ය විතරක් පාවිච්චි කර මීට වඩා යම්කිසි හොඳ ගතියක් තියෙනවා. ඒකේ උසේ යම්කිසි වැඩිවීමක් වෙලා තියෙනවා. කොළ පාටෙත් යම්කිසි
වෙනසක් වෙලා තියෙනවා. මෙතන තියෙනවා එක එක මට්ටමේ නයිට්‍රජන් දාපු ශාක මෙතන තියෙන්නේ 6%ක නයිට්‍රජන් ප්‍රතිශතයක් වෙන්න පෝෂණය කරපු කරදහය. මෙතන තියෙනවා 3%ක නයිට්‍රජන් වෙන්න පෝෂණය කරපු කරදහය. මෙතන තියෙනවා 2%ක නයිට්‍රජන් වෙන විදිහට පෝෂණය කරන ලද කරදහය. එතකොට මේක වෙනස බලපුවාම පැහැදිලිවම පේනවා මේක හොඳටම උසින් වැඩි හොඳට පඳුරු දාලා තියෙනවා ගහේ කොළපාට හොඳට පවත්වාගෙන තියෙනවා. මේක මේ වගේත් ඒ මේකට සාපේක්ෂව අඩු උනත් ප්‍රමාණාත්මකව මේකේ කොළපාට හොඳට තියෙනවා ගහේ උසත් වැඩි වෙලා තියෙනවා හොඳට පඳුරු දාලා තියෙනවා. මේ 2%ක දක්වා උනත් මේක පවත්වාගෙන යන්න පුළුවන්. 2%ෙත් 3%ට සාපේක්ෂව අඩු උනත් අර කරදහය විතරක් දාපේකට සාපේක්ෂව හොඳ පාටක් ඒකම හොඳ පඳුරු ගානක් සහ හොඳ උසක් දකින්න හම්බ වෙනවා. ඒතර මේකෙන් අපි කියන්න උත්සාහ කළේ අපිට ගොවි මහත්තුරුන්ට පුළුවන් කමක් තියෙනවා නම් 6%ේ එක හදා ගන්න අපිට හොඳටම හොඳයි. 6%ක බැරි වුණත් අපි තියෙන සංයෝගයක 3%ේ හදාගත්තත් 2%ේ හදාගත්තත් හොඳටම ප්‍රමාණවත් හොඳ සාර්ථක විවගාවක් කරගෙන යනවා. එතකොට අපි මේක නිකන් හිතුවොත් අපි අර ඉස්සර අපි යූරියා කිලෝග්‍රෑම් 225ක් භාවිතා කරලා කරගත්ත අපි ශේෂ්ත්‍රයට යොදපු යූරියා කිලෝ 225 වෙනුවට දැන් මේ විදිහට කරනවා නම් අපිට ඇත්තටම යන්නේ යූරියා කිලෝ 18යි. අපිට හිතාගත්ත හැකි මොනතරම් යූරියා අඩු ප්‍රමාණයකින් මේක කරගන්න පුළුවන්ද කියලා. යූරියා නැති අවස්ථාවකදී අපිට ශේෂ්ත්‍ර අපිට වෙළඳ පොලේ හම්බ වෙන ඕනෑම නයිට්‍රජන් අඩංගු සංයෝගයක් තියෙන ද්‍රව්‍ය මේකට පාවිච්චි කරන්න පුළුවන්. මුකුත්ම නැත්නම් අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ ගව මුත්‍රා අඩංගු ගව යූරියා ගව මුත්‍රා අඩංගු මේකක් වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ කියන්නේ අපිට හම්බ වෙන සංයෝගය මොකද්ද කියන එකට වඩා වැදගත් වෙන්නේ අර කරදහයියා වලට ඒ සංයෝගය එකතු කරලා ඒක පාවිච්චි කරන එක. අනිත් වැදගත්කම තමයි තාමත්ම සුළු ප්‍රමාණයකින් මහා විශාල ප්‍රමාණයකට යොදා ගන්න අපිට හැකියාවක් තියෙනවා. මේකේ තියෙන අනිත් වාසිය තමයි ඕනෑම ගොවි මහත්මයෙකුට මේක මිශ්‍ර කරලා හදාගත්ත මේ කරදහයියා පෝෂණය කර නයිට්‍රජන් වලින් පෝෂණය කරන කරදහයියා ඕනම සාමාන්‍ය සති දෙකක් තුනක් ඕ සති මාස ගණක් වුණත් බෑග් කරලා තියාගන්න පුළුවන්කම තියෙනවා. ඒකම අනිත් වාසිය තමයි මේක ව්‍යාපාරයක් විදිහට කවුරු හරි ගොවි මහත්මයෙක්ව යම්කිසි ව්‍යාපාරිකයෙක් කරනවා නම් ඔවුන්ටත් පුළුවන්කමක් තියෙනවා මේක මේ විදිහේ පෝෂණය කරන ලද කරදහයියා ගොවි මහත්තුරුන්ට ලබා දෙන්න තමන්ගේ ව්‍යාපාරයේ විදිහට. අපි දකිනවා යූරියා වෙනුවට අපිට කාබනික පොහොර භාවිතයේදී හොඳ ප්‍රවණතාවයක් දකින්න ලැබෙනවා මේ කරදහයියා නයිට්‍රජන් වලින් පෝෂණය කරපු කරදහයියා භාවිතය. මේක ගැන උනන්දුවක් දක්වන ඕනම ගොවි මහත්තයෙකුට හරි ඕනම කෙනෙකුට අවශ්‍ය තාක්ෂණය ලබා දෙන්නත් අපිට හැකියාව තියෙනවා. බතලකොඩ විපර්යේෂණ හා සංවර්ධන ආයතනයෙන් විමසීමක් කරන්න පුළුවනි. අපි ආදර්ශන විදිහට ඊළඟ කන්නේ ඉඳලා හැම ගොවි ශාස්ත්‍රයකම දාන්න පුළුවන් තම ගොවි මහතුරුන්ට අවශ්‍ය නම් මේ තමන්ගේ ගොවි ශාස්ත්‍රයේ මේ වගේ පරීක්ෂණයක් කරගන්න ඒකටත් අවස්ථාව තියෙනවා. ඔබ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක මහත්මයා හරහා ඉල්ලීමක් කරලා අපට ඒ සහයෝගය ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. සැබවින්ම අප කළ යුත්තේ අලුත් දේ සොයා යමින් නිවැරදි තාක්ෂණය භාවිත කරමින් අනවශ්‍ය පොහොර භාවිතයෙන් ඈත් වීමයි. ඉතින් නුදුරු දිනක සරු පසකින් සරු අස්වැන්නක් ලබන්නට අපි දායක වෙමු.